සියලු දෙනාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. අපි පහුගිය දවසේ සාකච්ඡා කළේ විභක්ති පිළිබඳව, ඒ කියන්නේ නාම වර්ණගිල්ල පිළිබඳව. නාම පදයක් විවිධ ආකාරයෙන් රූප ගන්නා ආකාරය පිළිබඳව. අපි ඒ කාරණේට යන්නේ ඉස්සර වෙලා අපි බලමු 12 වන සියවස ඉතර වෙනකොට අපේ රටේ පැවතුණු සාහිත්‍ය භාෂාවේ ස්වරූපය පිළිබඳව අපි කරුණක් ඉස්සරලාම කතා කරලා බලමු. මෙන්න එදා සිංහල. එකල්හි සුලිකලුඹ කුමර මපිතෙක් සක්විති වේලැයි පොතු නිසා උපන් අභිමානයෙන් ගර්විත වැටෙයි. දැන් මේ කලින් සුළු කලින් දාවතේ කියන ධර්ම ප්‍රදීපිකාවේ එන පාඨයක්. එකල්හි, ඒකනම් අද කාලෙත් අපි මේ විදිහටම පාවිච්චි කරනවා, වෙනසක් නැහැ. සුළු කලින්ගු කුමර, අද කාලේ හරි අපි කියන්නේ සුළු කලින්ගු කුමාරයා. මපිතෙක් සක්විති වේලැයි, මගේ දරුවෙක් චක්‍රවර්ති රාජ්‍යයට පත් වෙනවා කියලා. පුතු නිසා උපන් අභිමානයෙන්, තමන්ගේ පුත්‍රයා නිසා ඇතිවුණු අභිමානයෙන්, ඒ කියන්නේ බොහොම ගෞරවාන්විත හැඟීමකින්, තමන් පිළිබඳව කරන ලද උසස් මැනීමකින් ගර්විතව ආඩම්බර වෙලා වැටෙයි. වැටේ කියන්නේ ජීවත් වෙනවා, ජීවත් වෙයි. දැන් මේක හොඳ තැනක් තියෙනවා. මපිතෙක් සක්විති වේලැයි, මේක අද කාලේ හැටියට නම් කියන්නේ සංශයාර්ථ වාක්‍යයක් කියලා, සැකයක් ප්‍රකාශ කරන වාක්‍යයක් කියලා. ඉතින් එදා කාලේ නම් ලියලා තියෙන්නේ මපිතෙක් ප්‍රථම විභක්ති ඒක වචනය, සක්විති වේ ප්‍රථම පුරුෂ ඒක වචන ක්‍රියාව. ප්‍රශ්නයක් නැහැ. අද කාලේ අර ගියාලු, ආවාලු කියන තැන ලු යන වෙනුවට එදා ලියවිලා තියෙනවා ලයන්. එච්චරයි වෙනස. ඉතින් ඒ නිසා මේ වගේ ස්ථාන ඉතින් පරීක්ෂා කරලා බලලා අද සිංහල කොච්චර වෙනස් කරගෙන තියෙනවද කියලා කල්පනා කරලා බලන්න පුළුවන්. මම මේ ගත්තේ එතකොට පොළොන්නරු කාලයේදී ලියවුණු පොතක සාහිත්‍ය පාඨයක්. අපි දැන් කිට්ටු කරලා ඉන්නේ දඹදෙණි යුගයට. අපි දඹදෙණි යුගයේ ලියවෙන, ඒ කියන්නේ 13 වන සියවසේ මැද භාගයේදී ලියවෙන සිදත් සංගරාවේ විභක්ති, කියන්නේ විභත් කියන වචනය යටතේ දෙන විභක්ති විස්තරයට යමු. දැන් එදා මම කරුණු ගණනාවක්ම පැහැදිලි කළා. ඒ විභක්තියක් පිළිබඳ කතාව කොච්චර අමාරු කටයුත්තක්ද කියලා. සමහර භාෂාවල මේ නාම කාණ්ඩය කියන එක සඳහාම විශාල ව්‍යාකරණ ප්‍රමාණයක් දීර්ඝ වශයෙන් ඉදිරිපත් කරනවා. ඉතින් සමහර විට ව්‍යාකරණය ව්‍යාකරණ ඉගෙන ගැනීම අප්‍රසන්න වෙන මට්ටමට ඒ තරම් දුෂ්කර වෙලා තියෙනවා. මොකද රූප සාධනය එක එක නාම පදවලට අදාළව ඒවායේ එක් එක් විභක්ති, ඒක වචන, සංස්කෘත භාෂාවේ නම් ද්විවචන, ඊළඟට බහුවචන, මේවා රූප හදා ගන්නා ආකාරය, ඒ කියන්නේ පද සාධනය ඉතාම දීර්ඝ වශයෙන් විස්තර කරලා තියෙනවා. දැන් මේ වැඩේ අපිත් කරන්න ගියා නම් සමහර විට අපට ව්‍යාකරණ ඉගෙනීම ඒ තරමටම අප්‍රසන්න වෙන්න ඉඩකඩ තිබුණා. ඒ නිසා සිද්ධාත් සංගරාවේ එහෙම අකාරාන්ත ශබ්ද වෙනම, ඉකාරාන්ත ශබ්ද වෙනම, උකාරාන්ත ශබ්ද වෙනම, හලන්ත ශබ්ද වෙනම, මේවා අරගෙන ඒවායේ රූප සාධනේ වෙන වෙනම විග්‍රහ කළේ නැහැ, විස්තර කළේ නැහැ. ඒ නිසා අපිට පේනවා මේ ව්‍යාකරණ ග්‍රන්ථය සරල ව්‍යාකරණ ග්‍රන්ථයක්. මේ කියන්නේ මේ සාමාන්‍යයෙන් සිංහල භාෂාව පිළිබඳව ආධුනික මට්ටමේ ඉන්න අයට පිළියෙල කරන ව්‍යාකරණ ග්‍රන්ථයක් කියන එක ඒකෙම පේනවා. ඒක හොයාගන්න පුළුවන් බාලාවතාරයේ වගේ පොතක්, එහෙම නැත්නම් සාරස්වතේ වගේ පොතක්, එහෙම නැත්නම් චාන්ද්‍රායන ව්‍යාකරණයේ වගේ පොතක්, එහෙම නැත්නම් කච්චායනයේ වගේ පොතක්, එහෙමත් නැත්නම් මොග්ගල්ලායනයේ වගේ පොතක්. ඉතින් මේවා අරගෙන අපි බැලුවොත් අපිට පේනවා මේ වගේ ඒ කාරණේ විස්තර කරන්න කොච්චරනම් අවධානයක් යොදවලා තියෙනවද කියලා. ඉතින් අපි සිද්ධාත් සංග්‍රහ අරගෙන බලපුවාම ඒ වගේ මේ ලොකු අවධානයක් කියන්නේ ඒ විදිහට විස්තර සහිතව කරුණු ඉදිරිපත් කිරීම කරන්නේ නැහැ. ඒ නිසා මේක සරල ව්‍යාකරණ ග්‍රන්ථයක් බව පේනවා. එක අතකින් සරල ව්‍යාකරණ ග්‍රන්ථයක් වුණාට
මේක ඉගෙන ගන්න කෙනෙකුට ඒ තරම්ම සරල ග්‍රන්ථයක් වෙන්නේ නැහැ. මොකද ඕන තරම් සොයා බලන්නට, පරිශනාවක් කරන්නට ඉඩකඩ තියෙනවා. ඒ නිසා දැන් ශාස්ත්‍රීය මට්ටමින් පරිශනාවක් කරන කෙනෙකුට මෙහි දැක්වෙන කරුණු පිළිබඳව ගොඩාක් විස්තර හොයන්න පුළුවන්. ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි ඒවා අර ආධුනික තැනැත්තෙකුට සිංහල භාෂාව ඉගෙන ගන්න තැනැත්තෙකුට කොච්චර දුරට හිතකර වෙයිද කියන ප්‍රශ්නය සලකලා බලන්න වෙනවා. ඒ නිසා සිදත් සංගරාවේ නම් බොහොම සරල ආකාරයකට තමයි මේ නාම කාණ්ඩය නැත්නම් විභක්ති විස්තරය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් ඔය වෙනත් භාෂාවල බලපෑම නිසා මේ ව්‍යාකරණ ග්‍රන්ථයේ නොයෙකුත් ස්ථාන වෙන වෙන භාෂාවලට යටත් වෙලා තියෙනවා කියලා සමහර අය අදහසක් දරනවා. ඒ කියන්නේ වෙනත් භාෂාවක තියෙන දේවල් සිදත් සංගරා කතුවරයා අනුකරණය කළා කියලා කියන්න උත්සාහයක් ගන්නවා. ඒ වුණාට සම්පූර්ණ සිදත් සංගරාව ඉතා හොඳින් අධ්‍යයනය කළොත් පේනවා මේ රටේ සිංහල උගතුන් සිංහල භාෂාව භාවිතයට ගත් උගතුන් ඒ භාවිතයට ගත් සිංහල භාෂාවෙන් මේ ලේඛකයාට මේ ව්‍යාකරණ ආචාර්යවරයාට දකින්නට ලැබුණු දේ ගැන කියනවා මිසක් ඒ කියන්නේ අපේ රටේ භාෂා භාවිතයේ පිළිබඳව හමු වුණු තොරතුරු ගැන කල්පනා කරලා ව්‍යාකරණ නීති රීති ඉදිරිපත් කරනවා මිසක් වෙනත් භාෂාවක තිබූ පමණින්ම මෙහි ව්‍යාකරණ සකස් කරලා නැහැ. මම හොඳ නිදර්ශනයක් කියන්නම් මේ කාරණේට. මේකේ තියෙනවා විභක්ති කාණ්ඩයේ ඉදිරිපත් කරනකොට බුහුසු සියලු විභති ඒ දෙක සියරු නොපියා කියලා. ඒ කියන්නේ නාම පදයක් වර්ණ ගන්න යනකොට ඒ කියන්නේ රූප ගන්වන්න යනකොට ඒක වචන බහුවචන දෙකේ විභක්ති නවයේ රූප ගන්වන්නට යනකොට මෙන්න ප්‍රථම විභක්ති රූප මෙන්න කර්ම විභක්ති රූප මෙන්න කර්තෘ විභක්ති රූප මේ ආදි වශයෙන් එක එක විභක්තියට අයිති රූප පෙන්වන්න ගියයින් පස්සේ අපේ සිංහල භාෂාවේ දකින්න ලැබෙන විශේෂ තත්වයක් මේකෙදි මතක් කරලා තියෙනවා. මොකද්ද ඒක? සියරු නොපියා බොහෝසු සියලු විභක්ති බහුල වශයෙන් සියලු විභක්ති වලදී අර මූලික ශබ්ද ප්‍රകൃතියට හානියක් කරන්නේ නැතිව ඒක ආරක්ෂා කරගෙන යනවා කියනවා. ඒක ආරක්ෂා වෙනවා කියනවා. ඉතින් ඒක ඉතාම හොඳ ස්ථානයක්. මොකද දැන් සංස්කෘත භාෂාවේ තියෙන ශබ්ද ප්‍රകൃතිය රාජ්‍යන් ශබ්දේ. මේක කර්ම විභක්ති බහුවචනයට යනකොට නැත්නම් අපි කියමුකෝ ද්විතීය කියලා. බහුවචනයට යනකොට රාජ්‍ය කියන රූපේ අපිට හම්බ වෙනවා. රාජා රාජානව රාජාන රාජා රාජ්‍යම් රාජානව රාජ්‍ය. එතකොට රාජ්‍ය කියන රූපේ අපිට හම්බ වෙන. ඒතර රාජ්‍යන શબ્දය වෙනස් වෙලා ගිහිල්ලා. රාජ්‍ය කිව්වහම. අනේ ඒ වගේ මේ පරපතල වෙනස් වීමකට සිංහල නාම වර්ණ ගිල්ලේදී රූප ඒ කියන්නේ ශබ්ද ප්‍රകൃතිය වෙනස් වෙන්නේ නැහැ. මම එදා අර කතා කරද්දි කිව්වා දැන් රජ શબ્දය ප්‍රථම විභක්තියේදී රජ රජහු කියලා වර්ණගෙනවා කර්ම විභක්තියේ ඉඳලා රජු රජුන් කියන රූප දකින්න ලැබෙනවා කියලා. ඉතින් වර්තමාන කාලයේදී මේවා ඉතින් වෙනස් ආකාරයෙන් දැකලා ඉතින් රජ කියන වචනයට රජු කියන වචනයත් ප්‍රථමවට දානවා. ඉතින් ඒක සාවද්ද ව්‍යවහාරයක්. නමුත් දැන් ඉතින් ඒ ඒව පිළිගත්තු මට්ටමටපත් වෙලා තියෙනවා. මොකද ව්‍යාකරණ ඥානයේ ඇති වෙන වෙනස්කම් නිසා. දැන් එතකොට ඒ රජ කිව්වත් රජු කිව්වත් මූලික රාජ ශබ්ද රජ ශබ්දයට හානියක් වෙලා නැහැ. ඉතින් අනේ ඒ ක්‍රමයට ඕනම නාම පදයක් අපේ සිංහල භාෂාවේදී අර මූලික ශබ්ද ප්‍රകൃතියට හානියක් නොවන විදිහට තමයි මේ රූප ගණ්ඩ ඕන සියලු විභක්ති වල.
බොහෝසෝ සියලු විපතේ දෙක සියලු නොපියා කිවි නිසායි. මම තවදුරටත් ඉදිරියේදී ඔය වෙනත් භාෂා අනුකරණය නොකළ බවට සාධක ඉදිරිපත් කරන්න මම මේ මුලදිම හම්බ වුණු කාරණයක් මතක් කළේ. ඉතින් ඒ නිසා මේ සාමාන්‍ය ව්‍යාකරණයක ස්වરૂපයයි පරේෂණාත්මකව ඉදිරිපත් කරන බොහොම ගැඹුරු ව්‍යාකරණයකයි ස්වરૂප දෙකයි. ඉතින් ඒ නිසා මේක මේ ආධුනිකයන් උදෙසා දුහුණන් දැනුම් සඳහානේ. ඉතින් හැබැයි මෑපෙලස් පමණ සිඹි කිවිමන් දනන් පස සත ගරහත යලිදු කම්කින් කියලා යෙදුමක් තියෙනවා මේ සිර සංග්‍රහයේ අග. මෑපෙල පමණ සිඹි මාතෘකා පාඨ විතරක් ස්පර්ශ කරලා මේ පොතට ප්‍රශංසා කෙරුවත් නිඳා කෙරුවත් ඒකින් වැඩක් නැහැ කියලා යෙදුමක් තියෙනවා. මේක හොඳ අවධානයට ගන්න ඕන. උඟාත් දිනෙක මේ සිදත් සංගරාවේ මාතෘකා පාඨේ විතරයි බලන්නේ. මාතෘකා පාඨේ බලලා ඒක සංශෝධනය කරන්න ඉතින් ඉදිරිපත් වෙනවා. මෙහෙම මෙහෙම සංශෝධනය වෙන්න ඕන මේක වැරදි කියලා. ඉතින් අර ඒ කාරණේ මේ සිදත් සංගරාව ලියපු ව්‍යාකරණ ආචාර්යවරයා ප්‍රතිරාජ දේව පරිවෙණාධිපති හාමුදුරුව දැනගෙන ඉඳලා තියෙනවා. මේක මේ උඩින් පල්ලෙන් මේ තියෙන මාතෘකා ටික යන්තම් කියවලා ව්‍යාකරණ ඉගෙන ගන්න උත්සාහයක් ගනි. එහෙම වුණොත් ඒගොල්ලෝ කොයි විදිහේ දෙයක්ද මේ පොත පිළිබඳව කියන්නේ කියලා දැනගෙන තියෙනවා. ඉතින් ඒ නිසා මේ සිද්ධාත් සංග්‍රහයේ එක පැත්තකින් සරල ව්‍යාකරණ ග්‍රන්ථයක්, ඒ කියන්නේ ආධුනිකයන් විසින් පිළියෙල කරන සරල ව්‍යාකරණ ග්‍රන්ථයක්. තව අතකින් බලපුවාම ගැඹුරු පරීක්ෂණයක් කරන්නට තරම් හොඳ ව්‍යාකරණ ග්‍රන්ථයක්. දැන් මේ தත්වේ යටතේ ඉඳගෙන තමයි අපි මේ විභක්ති පිළිබඳව බලන්න ඕන. මොකද විභක්ති පාඩමේ ගොඩාක් තියෙනවා අපිට විමසන්න තැන්, ගැටළු මතුවෙන තැන්, ඒවා රාශියක් තියෙනවා. දැන් අපි එදා කියවන්නේ සිද්ධාත් සංගරාව විභක්ති නවයක් ඉදිරිපත් කළා. මෑත කාලයේ අය විභක්ති හයක් තියෙනවා කියලා ඉදිරිපත් කළා. ඉතින් ඔයිට වඩා ඉතින් තවත් වෙනස්කම් මෙච්චර දුරට නැහැ ප්‍රබල විදියට. ඔය අතර තමයි මේ නාම වර්ණගිල්ල දුවන්නේ. ඉතින් ඒක නිසා අපි බලමු සිද්ධාත් සංගරාව මේ එක එක විභක්තිය හඳුන්වලා තියෙන ක්‍රමය මොකද්ද කියලා මුලින්ම අරගෙන බලමු. විභක්ති නමේ ප්‍රථම විභක්තිය කියන්නේ පෙර විභත කියන එක හඳුන්වනවා. බජනුයේ පෙර විභත් නො විශේෂි පදත වුතු වත කියලා. බජනුයේ පෙර විභත් නො විශේෂි පදත වුතු වත. මේක මේ මතවාද වලට ලක් වෙච්ච කාරණයක්. මම ඉස්සරලා සරල අදහස විතරක් කියන්නම්. ප්‍රථම විභක්තිය සේවනය කරනවලු නො විශේෂි පදත විශේෂ වශයෙන් දක්වලා නැති අර්ථයක්. නො විශේෂි පදත මෙන්න මේකයි විශේෂ අර්ථය කියලා අර්ථයක් දක්වලා නැත්නම් ඒ අර්ථය වුතුවත. වුතුවත කියන්නේ කිව මනා කල්ලි, කියන්නට බලාපොරොත්තු වන කල්ලි, කියන්නට බලාපොරොත්තු වන කල්ලි, උක්තවන කල්ලි නෙමෙයි. අපිට යම්කිසි විදිහකින් විශේෂ වශයෙන් දක්වා නැති අර්ථයක් කියන්න ඕනේ වුණොත්, කියන්න අවශ්‍ය වුණොත් අන්න එතනදී ප්‍රථම විභක්තිය ප්‍රයෝජනෙට ගන්න පුළුවන් කියලා. දැන් එතකොට ප්‍රථම විභක්තියට නොවිශේෂී පදතනේ. විශේෂ වශයෙන් මෙතෙන්ට එන්නේ මොන අර්ථයද කියන එක දක්වලා නැහැ. ඒ නිසා විශේෂ වශයෙන් දක්වපු නැති අර්ථයක් මෙතෙන්ට ආවොත් එදාට ප්‍රථම විභක්තිය පාවිච්චි කරන්න කියන එක තමයි කියවේ. හොඳයි, අපි මේ මට්ටමේ නැවතිලා අපි දෙවෙනි එකට යමු. කර්ම විභක්තිය නැත්නම් කම් විභත. ඒක හඳුන්වන්නේ කොහොමද? යතු කතු කිරියහා පද රුත් බෙජේ කම්නම්. යතු කතු කිරිය ක්‍රියාව කරන පුජ්‍යලයක ඉන්නවා. ඒ පුජ්‍යලයාගේ ක්‍රියාවක් තියෙනවා. මේ කර්තෘයි ක්‍රියාවයි කියන දෙන්න එකට එකතු වුණාම යම් දෙයක් කරනවා නම් ඒ කරන දෙයට කරන දෙය ඒ කර්තෘවරයයි ක්‍රියාවයි කියන දෙක එකට දෙන්න දෙක එකට එකතු වෙලා කරන දේ ප්‍රකාශ කරන්න ඕන කර්ම විභක්තිය.
දෙන්න එකතු වෙලා කරන දේ කියන්න ඕන කර්ම විභක්තිය සහිත නාම පදයකින්. ඒකයි ඒ කියවේ. ඉතින් මේ පිළිබඳවත් ප්‍රශ්න තියෙනවා. එතකොට කර්ම අර්ථය. කර්ම අර්ථය තමයි මේ පැහැදිලි කළේ. ඊළඟට කර්තෘ වර්ථය කොහොමද පැහැදිලි කළේ? මෙහෙයුම් ලද නොලද කිරිය කරනුයේ කතුණා. මෙහෙයුම් ලද, ඒ කියන්නේ මෙහෙ කෙනෙකු මෙහෙයවීමක් ලබනවා. එහෙම නැත්නම් නොලද, මෙහෙයවීමක් නැතුව ක්‍රියාවක් කරනවා. එතකොට ක්‍රියාවක් කරන්න ක්‍රම දෙකක් තියෙනවා. එක්කෝ කෙනෙක් මෙහෙවන්න පුළුවන්, නැත්නම් තමම යම් කිසි ක්‍රියාවක් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔය ප්‍රයෝජ්‍ය කර්තෘ ප්‍රයෝජ්‍යක කර්තෘ කියලා ඉන්නේ. දැන් ප්‍රයෝජ්‍යකයා මෙහෙයවනවා. ප්‍රයෝජ්‍ය කර්තෘ මෙහෙයවීම ලබනවා. ඉතින් ඒක නිසා දැන් මෙහෙයුම් ලද නොලද මෙහෙයවීමක් ඇතිව හරි නැතිව හරි මොනවා හරි ක්‍රියාවක් කවුරු හරි කරනවා නම් ඒ පුජ්‍යලයා කර්තෘ. එතකොට කර්තෘ වර්ථය කියන්නේ ඒකයි. යම් කිසි ක්‍රියාවක් කරන පුජ්‍යලයේ ප්‍රකාශ කරන්න નિયમિત විභක්තිය තමයි කර්තෘ විභක්තිය. කර්තෘ කියලා කියන්නේ එතකොට ක්‍රියාව කරන තැනැත්තා තමයි. එතකොට එයාට નિયમિત තැනක් තියෙනවා. නාම වර්ණයකින් ස්ථානයක් තියෙනවා. ඒ ස්ථානය තමයි පෙර කම් කතු. කතු කියන එක. තුන්වෙනි අවස්ථාව. තුන්වෙනි ස්ථානය තමයි කර්තෘ විභක්තියට වැටෙන්නේ. අපි යම් බලන්න ඊළඟ එක සම්ප්‍රදාන සපදන් විභක්. සම්ප්‍රදාන විභක්තිය කොහොමද හඳුන්වන්නේ? ඊට කලින් අපි කරණ විභක්තිය ළඟට යමු. කරණ විභක්තිය ඕනේ. කිරිය සැපීමේහි ඉවහල් කතු. දැන් ක්‍රියාවක් කරන්න යනකොට මොකක් හරි කටයුත්තක් කරන්න යනකොට උපකරණයක් හැටියට යමක් යොදා ගන්නවා වෙන්න පුළුවන්. අන්න ඒ උපකරණය ලියන්න ඕනේ කරණ විභක්තියෙන්. උපකරණය සටහන් කරන්න වෙන්නේ අපිට කරණ විභක්තිය. අපි ඒවා පස්සේ බලමු. ඒ කරණ අර්ථය. ඊළඟට සම්ප්‍රදානාර්ථය කොහොමද? දන් ඈ ලැබුණුයේ. දාන ආදිය ලැබනවා නම් යම් කිසි පුජ්‍යලයක් යම් දෙයක් ලැබනවා නම් ඒක අනිවාර්යම සම්ප්‍රදාන අර්ථය. එහෙම නැත්නම් පිනිස නිසි. ඒ කියන්නේ පිනිස කියන නිපාතයෙන් ප්‍රකාශ කරන අර්ථයට නිසි කියන නිපාතයෙන් ප්‍රකාශ කරන අර්ථයට නිසි කියන එක සුදුසු කියන අර්ථයේදී නාම විශේෂණයක් හැටියටත් ගන්න පුළුවන්. මේ ඒ නිසි සුදුසුයි කියන අර්ථයේ තියෙන වචනයක් තියෙනවා නම් දැන් අපි කියන්නේ අද උදෙසා කියලා. උදෙසා. ඉතින් ඒ වගේ අර්ථ තියෙනවා නම් ඒ තැන්වල සම්ප්‍රදාන විභක්තිය යෙදෙනවා. අන්න එතකොට මූලික වශයෙන් සම්ප්‍රදාන අර්ථය. ඒකට ක්‍රියාවට යට ක්‍රියාවේ ප්‍රතිඵලයේ භුක්ති විඳිනවා නම් කර්ම අර්ථය. ක්‍රියාව කරනවා නම් කර්තෘ අර්ථය. ක්‍රියාව කිරීමට යමක් උපකරණයක් හැටියට යොදා ගන්නවා නම් කරණාර්ථය. යමක් ලබන පුජ්‍යලයක පිළිබඳව කතා කරනවා නම් සම්ප්‍රදානාර්ථය. අපි බලමු අවදි අර්ථය කියන්නේ මොකක්ද කියලා. අවදි විභක්. පදත් පැවැත්මට හිම් වූයේ අවදි නම්. පදාර්ථය කියලා කියන්නේ දැන් වාක්‍යයක කර්තෘයි ක්‍රියාවයි දෙන්න එකට එකතු වෙලා යම් කිසි දෙයක් කරන්න ගියාම ඒ ක්‍රියාව ආරම්භ වෙන්නේ කොතනින්ද අවසාන වෙන්නේ කොතනින්ද? අවදි. අවදි කියන්නේ සීමාවනේ. එතකොට සීමාවක් දක්වන වචනය. ඒ කටයුත්ත කිරීමට පටන් ගන්නෙ කොතනින්ද කියන කාරණය දක්වන්නේ අවදි විභක්ති රූපයෙන්. වෙන විභක්තියකින් ඒක ලියන්න බෑ. මම අර මුල්ම සාකච්ඡාවේදී උදාහරණ වාක්‍යයක් අරගෙන පෙන්නුවා. අර මේ එක නාම පදයක් වෙනස් කරලා ඒ නාම පදයේ තියෙන විභක්තිය මාරු කළොත් අපිට નિયમિત අර්ථය දෙන්න පුළුවන්ද කියලා. අපි එදා තේරුම් ගත්තා ඒ નિયમિત විභක්තියේ මිසක් වෙන විභක්තියක් දාලා ඒ අර්ථය දෙන්න බෑ කියන එක. ඒක තමයි මේ කියන්නේ. එතකොට කාලයේ වශයෙන් වෙන්න පුළුවන්, ස්ථානයේ වශයෙන් වෙන්න පුළුවන්. කිසියම් සීමාවක් ගැන කියන්න යනවනම් ඒ වෙලාවට අවදි අර්ථය, අවදි විභක්තිය යොදන්න ඕන. අවදි අර්ථය, අවදි විභක්තිය. දැන් ඒකට අර්ථ බර ගණනාවක් කියනවා. ඊළඟට සම්බන්ධ විභක්ති අර්ථය කොහොමද එන්නේ? සබඳ විශේෂණවත උනුන් පිළිබඳවත්නේ. එක් එක් කෙනාට තිබෙන අයිතිය පිළිබඳව දැක්වීමෙන්, අයිතිය පිළිබඳව ප්‍රකාශ කිරීමෙන් නැත්නම් අයිතිය පිළිබඳව ප්‍රකාශ කරනකොට සම්බන්ධ අර්ථය, සම්බන්ධ විභක්තිය යොදන්න වෙනවා.
යම් කිසි කෙනෙකුට යම් දෙයකට අයිතියක් තියෙනවා නම් ඒ අයිතිය දක්වන්නට යන පදය සම්බන්ධ විභක්තියෙන් ලියන්නට වෙනවා. සම්බන්ධ විභක්තියදී මේවත් අපි පස්සට ගනිමු. මම මේ බලන්නේ මේ අර්ථ ටික නොවිශේෂී පදත කියවනේ. විශේෂ වශයෙන් දැක්වේ නැති අර්ථයක් තියෙනවා කියවනේ. දැන් කර්මාර්ථය දැක්වා, කරණා කර්තෘවර්ථය දැක්වා, කරණාර්ථය දැක්වා, සම්ප්‍රදානාර්ථය දැක්වා, ඊළාට අවධිආර්ථය දැක්වා, සම්බන්ධාර්ථයක් දැක්වා. ආධාරාර්ථය කොහොමද කියන්නේ? කතුකම් බැරි කිරිය දරණුවේ ආදර නම්බේ. කර්තෘයි කතුකම් කර්තෘවරයෙක් ඉන්නවා, කර්මයක් තියෙනවා. ඒ දෙන්න කතුකම් බැරි, ඒ දෙන්නව ඒ දෙන්නගේ භාරයේ තිබෙන, ඒ දෙන්නගේ වගකීමේ තියෙන දෙයක්, ඒ දෙන්න මත පැටවෙන දෙයක් තියෙනවා නම්, ඒ ක්‍රියාවෙන් හැඟ වෙනවා නම්, ඒ බර දරන්නේ ආධාර විභක්ති පදේ. ඒක ආධාර අර්ථය. මම මේ එකකටත් උදාහරණ දෙමම මතක් කරන්නේ. මේ අර්ථ නවයේ ගන්නෙ අපි ආලපන විභක්තියටත් ගනිමු. මොකක්ද දීලා තියෙන හැඳින්වීම? එවි යු අලප්නම්. මෙන්න මේ ආලපනය කියන්නේ මේකලු. මොකද්ද? ඇමතුම් තමා අමු කැර තමන්ගේ පැත්තට නොහැරී හිටපු කෙනෙක්. ඒ කියන්නේ තමන්ගේ පැත්තට හැරෙන්නේ නැතුව වෙනත් පැත්තක් බලාගෙන උන්ව එක්කෙනෙක්. තමන්ගේ පැත්තට හරව ගන්නව නම් අන ආලපන විභක්තියේ යොදන්න ඕනේ. වෙන තැනක වෙන විදිහකට කරන්න බෑ. ඉතින් ඒ නිසා ආලපන අර්ථය කියන්නේ ඒකයි. තමන් දෙසට හැරී නොසිටි පුජ්‍යලයෙකු තමන්ගේ පැත්තට හරවා ගන්නට පාවිච්චි කරන විභක්ති සහිත පදේ ආලපන අර්ථය. දැන් බලන්න විශේෂ වශයෙන් දැන් අර්ථ 8ක් ඉදිරිපත් කළානේ. කර්ම, කර්තෘ, කරණ, සම්ප්‍රදාන, අවදි, සම්බන්ධ, ආධාර, ආලපන. අර්ථ 8ක් දැක්වා. කො නොවිශේෂී පදත විශේෂ වශයෙන් නොදැක්වූ අර්ථය කියන්නේ මොකද්ද මේ 8ෙන්? ඊළඟට මම තව පොඩි ප්‍රශ්නයක් අහනවා. අපි දැන් උක්තාර්ථය කියලා කියනවනේ වචනයක්. උක්තාර්ථය. උක්තාර්ථය කියලා එකක් මේ 8ේ තිබුණාද? උක්තාර්ථය කියන එහෙම එකක් මේකේ තිබුණාද? උක්තාර්ථය කියන එක කර්මාර්ථය, කර්තෘවර්ථය, කරණ අර්ථය, කො උක්තාර්ථය. උක්තාර්ථය කියන එකක් නැහැනේ. එහෙනම් ඉතින් අපිට වැරදිලක් වෙලා තියෙනවා වගේ නේද? නොවිශේෂී පදත කියන එක හරියට ඉගෙන ගත්තොත් උක්තාර්ථය කියන වචනය අපිට යොදන්න බැරුව යනවා නේද? මොකද විශේෂ වශයෙන් නොදක්වන ලද අර්ථයක් කියන එකනේ. ඉතින් උක්තාර්ථය කියලා එකක් අපිට හම්බ වුණේ නැහැනේ. අපි මේ අර්ථ 8ම අරගෙන බැලුවානේ. එතකොට මේ අර්ථ 8ෙන් පළමිනි එක කියන්න ගිහිල්ලානේ ඔය කිව්වේ නොවිශේෂී පදත වෘතුවත කියලා. එක බස ඒ ආවනුයේ අලෝ ඒ බුහු බස. මෙතනදී මම අර දවසක් කිව්වා මේ විභක්තියයි ප්‍රත්‍යයයි දෙක මේ පටලවා ගන්නත් එපා කියලා. මොකද විභක්තියෙන් කරන කටයුත්ත එකක්, ප්‍රත්‍යයෙන් කරන කටයුත්ත එකක්. මේ ඔය පාලි සංස්කෘත වගේ භාෂාවල විභක්ති කියන වචනය නාම විභක්ති, ආඛ්‍යාත විභක්ති කියලා දෙකටම සමාන කරනවා, සමානව යොදලා තියෙනවා. ඒනොට සිද්ධාස්සංගරා කතුවරයා මේ විභක්ති කියන වචනේ ක්‍රියාධිකාරියට පාවිච්චි කරලා නැහැ. ඒක අපි හොඳට මතක තියාගන්න ඕන දේවල්. විභක්ති අධිකාරියට පාවිච්චි කරපු මේ විභත් කියන වචනය, නාමකාණ්ඩයට පාවිච්චි කරපු මේ විභත් කියන වචනය, ආඛ්‍යාත විභක්ති කියන જાතියක්, ඒ කියන්නේ ක්‍රියාධිකාරියේදී එහෙම යොදලා නැහැ. ඒ වගේම පසරුත් අධීරයේදීත් ඉදිරිපත් කරලා නැහැ. මේවා නොසලකා හැරලා ඒ මාතෘභාෂාවල තියෙන තත්වයෙන් අපි හිතන්න යන්න හොඳ නැහැ. මාතෘභාෂාවල නම් විභක්ති කියවහම ආඛ්‍යාත නාම විභක්ති, ආඛ්‍යාත විභක්ති. එතකොට මේ විභක්ති කියන වචනේ ඒ අය ඒ ව්‍යාකරණ ආචාර්යවරු එහෙමයි පාවිච්චි කළේ. සිද්ධාසංගරා කතුවරයා එහෙම නෙමෙයි සිංහලයේ හැටියට ඒක වෙනස් කළා. අපිට ගැලපෙන්නේ විභක්ති කියන එක නාමකාණ්ඩයට විතරයි. ක්‍රියාකාණ්ඩයට විභක්ති කතාවක් නැහැ. එතෙන්ද තියෙන ප්‍රත්‍යය. අපි බලමු තිලීකරණී නියරියෑගී කියන උදාහරණවල ඒවා තියෙනවා. දැන් එතකොට මේ ප්‍රථම විභක්තිය හඳුන්වන්න ගියේ වෙලාවේ ප්‍රකාශනයක් දීලා තියෙනවනේ නොවිශේෂී පදත වුතුවත කියලා. මේ වුතුවත කියන එකේ තේරුම කිව මනා කල්හි කියන්නට අවශ්‍ය වූ කල්හි කියන එකයි. ඔන්න ඔතනදී
මතභේදයක් ගොඩ නැගුණා මේ වුතු වත කියන්නේ මොකද්ද කියලා. සමහරු කිව්වා උක්තවන කල්හි, උක්තවන කල්හි. තව සමහරු කිව්වා දැන් මේ නාම පදයක් අවිභක්තික රූපයක් ගන්නවා. ඒ කියන්නේ විභක්ති නැති රූපයක් ගන්නවා. අවිභක්තික දැන් අපි කියමුකෝ දරුවා කියන වචනේ දරු ශබ්දයේ ගන්නවා. දරු ශබ්දයට අපි විභක්තියක් යොදලා නැහැනේ තාම. එතකොට මේ අර්ථය ඒ අවිභක්තික පදාර්ථය ඒක එකක්. ඊළඟට වුතුවත කියනකොට උක්තය කියලා තව අර්ථයක් ගත්තා. දැන් එතකොට මෙතනදී පොඩි පටලැවිල්ලක් වුණා. උක්ත වස්තුව නැත්නම් කියවෙන දේ අනිත් අතින් අවිභක්තික අවිභක්තක ඒ කියන්නේ විභක්තියක් යොදපු නැති පදාර්ථය. මොකද්ද මේ දෙක? අපි කියමුකෝ දරුවා නිදාගනී. දරුවා නිදාගනී කියන එකේ දැන් දරුවා කියන එක ප්‍රථම අවිභක්ති රූපය කියලා අපි කියනවා. මේකේ අවිභක්තික රූපය කියන්නේ මොකද්ද? විභක්තියක් ගත්තේ නැති රූපේ නම් දරු. ඊළඟට උක්ත වස්තුව කියන්නේ මොකද්ද? උක්ත කියන්නේ කියන ලද වස්තුව. ඉතින් ඒ දරු සද්දේම දෙක මේකනේ. එතකොට අවිභක්තක විභක්තියක් නැති පදාර්ථය කිව්වත් ඊළඟට උක්ත වස්තුව කිව්වත් දෙකම එකයි. මේ දෙකේ වෙනසක් නැහැ. ඉතින් මේ නිසා මේ පිළිබඳව විශාල මතවාද ගියා. ඉතින් උගතුන් මේක සාකච්ඡාවට ගත්තේ. ඉතින් මේ වැරද්ද නිසා මේ පටලැවිල්ල නිසා අපි සිංහල නූතන සිංහල ව්‍යාකරණයට ආව උක්තාර්ථය කියලා එකක්. උක්තාර්ථය. උක්තාර්ථයක් නැහැ. උක්තාර්ථයක් කියලා එකක් අපිට අර අටේම හම්බුනේ නැහැනේ. මේ කියන්නේ මොකද්ද? විශේෂ වශයෙන් නොදක්වන ලද අර්ථය කියන්නේ මොකක්ද? අපි ගනිමු මෙහෙම. දරුවා පොත් බලයි කියමු. අපි මේක කර්මකාරකයට ලියමු. පෙරලමු. දරුවා විසින් පොත් බැලේ. දැන් ඕකනේ කර්මකාරක වාක්‍යය. දැන් සමහර අය කර්මකාරක කියන එක බාර ගන්න ඒව වෙනම සිද්ධියක්. අපි මේක මේ කාරණේ තේරුම් ගන්න බලමුකෝ. දරුවා පොත් බලයි. දැන් ඒකට මේ පොත් බැලීමේ කටයුතු කරන කෙනා කවුද? කර්තෘ කවුද? දරුවා. අන්න එයා අපි ප්‍රථම විභක්තියට අරගෙන ඇවිල්ලා මේ වාක්‍යයේ ඊළඟ වාක්‍යයට යන් එයාට මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න. දරුවා විසින් පොත් බැලේ. අන්න දරුවා විසින් කියන රූපය ඒ කියන්නේ අනුක්ත කර්තෘ විභක්තිය විසින් කියන එක ගත්තේ එයානේ. අනුක්ත කර්තෘ විභක්තිය තියෙන තැනට අර ක්‍රියාව කරන කෙනා ගිහිල්ලා දැන් මම දරුවා පොත් බලයි කිව්වහම කිව්වේ දරුවා කියන එක ප්‍රථම විභක්තියට ආවා කියලා. දරුවා විසින් පොත් බැලේ කියනකොට දරුවා විසින් කියන රූපය තියෙන්නේ කොහෙද? ප්‍රථම විභක්තියේ නෙමෙයි. එයා එතනින් අයින් වෙලා තමන්ගේ පුටුව අරගෙන පැත්තකට වෙලා ඉන්නවා. එයා තුන්වෙනි පුටුවට ගිහිල්ලා ඉඳගෙන ඉන්නවා. එතකොට දැන් ප්‍රථම විභක්තියේ තියෙන පුටුවේ හිස් වෙන්න එපා. හැබැයි ඒ වුණාට ප්‍රථම විභක්තියේ තියෙන තැනට වෙනින් එක්කෙනෙක් ඇවිල්ලා. දරුවා විසින් පොත් බැලේ කියනකොට දරුවා පොත් කියන එක ප්‍රථම විභක්තියට ඇවිල්ලා. දැන් ඕක ටිකක් පැහැදිලි මදි හින්දා අපි මෙහෙම උදාහරණයක් ගමු. ප්‍රාණවාචී අර්ථ තියෙන නාම පදයක් ගමු. අම්මා දරුවන් නලවයි. අම්මා කියන පදේ දැන් ප්‍රථම විභක්තියට ඇවිල්ලා ඉන්නවා. නලවීමේ ක්‍රියාව කරන්නේ එයා. දැන් ඒ වාක්‍යයේ තියෙනවද විසින් කියන උපකාරක පදයේ ගත්තු විභක්ති සූචක පදේ යෙදිච්ච එකක් තියෙනවද? අම්මා දරුවන් නලවයි. දැන් මේකේ නැහැනේ විසින් කියන මේ විභක්ති සූචයේ විභක්තියක් අඟවන පදේ නැහැනේ. හරි. අපි මෙහෙම ගමු කර්මකාරක වාක්‍යය. අම්මා විසින් දරුවෝ නැලවෙති. අම්මා විසින් දරුවෝ නැලවෙති. අන්න අම්මා විසින් කියලා දාලා තියෙනවනේ. ඒ විසින් කියන එක දාලා තියෙන්නේ ප්‍රථම විභක්තියට නෙමෙයිනේ. ඒක අනුක්ත කර්තෘ පදේ. එතකොට දැන් ප්‍රථම විභක්තියේ හිස්ද ඒ වාක්‍යයේ නැහැ. දරුවෝ කියන තියෙන්නේ. දරුවෝ ප්‍රථම විභක්ති බහුවචනේනේ. ඒකට අනුවනේ ක්‍රියාව තියෙන්නේ නැලවෙති. නැලවීම ලබන්නේ ඒගොල්ලෝ. නැලවීම ලබන්නේ දැන් දරුවෝ. එතකොට දැන් ප්‍රථම විභක්තියට පැමිණලා තියෙනවනේ කර්මාර්ථය. එක වෙලාවක කර්තෘවර්ථය ආව ප්‍රථම විභක්තියට. තව වෙලාවක කර්මාර්ථය ආව එතෙන්ට. එතකොට විභක්ති දෙක අර්ථ දෙකකට පුළුවන් ප්‍රථම විභක්තියට
එන්න අර්ථ දෙකකට කර්මාර්ථයටත් පුළුවන් ප්‍රථම විභක්තියේ ඒ ප්ලේස් එකට ඇවිල්ලා ඉඳගෙන ඉන්න කර්තෘවර්ථයටත් පුළුවන් ප්‍රථම විභක්තියේ ඒ ස්ථානයට ඇවිල්ලා ඉඳගෙන ඉන්න අපූර්වට පුළුවන්. එතකොට විභක්ති නවයෙන් පුටු අටකට නියමිත මිනිස්සු ඉන්නවා. පුටු අටකට කර්මාර්ථයට කර්ම විභක්තිය, කර්තෘවර්ථයට කර්තෘ විභක්තිය, කරණාර්ථයට කරණ විභක්තිය, සම්ප්‍රදාන අර්ථයට සම්ප්‍රදාන විභක්තිය. ඒ විදිහට එක් එක් කෙනාට නියම කරපු ඉඳ ගැනීමට ස්ථාන අටක් තියෙනවා. හැබැයි පළවෙනි පුටුවට කවුරුවත් නැහැ. පළවෙනි පුටුවකට එන්න පුළුවන් දෙන්නෙක්ට. හැබැයි ඒ දෙන්නගෙන් අහවල් එක්කෙනා විතරමයි එන්නේ කියලා කියලා නැහැ. නොවිශේෂි පදත කියලා නැහැ. විශේෂ වශයෙන් මෙතෙන්ට එන්නේ අහවල් එක්කෙනා විතරයි කියලා. බැරි වෙලාවක් කියුණා නම් එහෙම ක්‍රියාව කරන්න ප්‍රථම විභක්තියෙන් සිටී කියලා වැරදි. ක්‍රියාව කරන්න විතරක් නෙමෙයි. අපි ඉතින් ඕවා ඔය පොඩි ළමයින්ට උගන්වනකොට ඔහොම කියනවා ක්‍රියාව කරන්න ප්‍රථම විභක්තියෙන් සිටී කියලා. ක්‍රියාව කරන්න විතරක් නෙමෙයි ප්‍රථම විභක්තියෙන් ඉන්නේ ක්‍රියාවට ගොදුරු වෙන තැනත්තත් එයාට මේ අර ඉන්න කර්තෘව පැත්තකට විසි කරලා අනුත් කර්තෘවගේ ප්ලේස් එකට යවලා කර්ම විභක්තිය සහිත නාම පදයට එන්න පුළුවන් පළවෙනි පුටුවට. එහෙම එන්න පුළුවන්. ඒ නිසා නොවෙසෙසි පද්ධත කියලා කිව්වේ විභක්ති නවය විස්තර කරන අවස්ථාවේදී හඳුන්වන අවස්ථාවේදී අර්ථ අටක් දක්වලා තියෙනවා. ඒ අර්ථ අටෙන් විශේෂ වශයෙන් දක්වපු නැති අර්ථයක් ඇති නාම පදයක් මේ ප්‍රථම විභක්තිය ගන්නවා නම් නොවිශේෂි පදත අන්න එයා කියවෙන කල්හි තමයි ප්‍රථම විභක්තිය ගන්න. ඒ කියන්නේ ඔය කර්තෘකාරක වාක්‍ය සහ කර්මකාරක වාක්‍ය සම්ප්‍රදාය ගැනනි කියන්නේ මේ. යම් ක්‍රියාවක් කරනවා නම් කර්තෘ මුලට එන්න ඕනේ. ක්‍රියාවේ ප්‍රතිඵලයේ භුක්ති විඳින කෙනෙක් නම් කර්මය එයා මුලට එන්න ඕනේ. ඒ නිසා නොවිශේෂි පදත වුතුවත. මේ වුතුවත කියන වචනය අපිට ලොකු ගැටලුවක් වුණා. ඒ නිසා උගතුන් මේ වචනේ පිළිබඳව හැලහැප්පුණා. ඒකේ ප්‍රතිඵලයේ හැටියට අපට අද උක්තාර්ථේහි ප්‍රථම විභක්තිය යෙදී කියන සාවද්ද ප්‍රකාශනයක් උරුම වෙලා තියෙනවා. එහෙම එකක් උරුම වෙලා තියෙනවා. මේ ප්‍රථම විභක්තිය පිළිබඳව ඔය උක්තාර්ථය ගැන කතා කරුවා මේ වාසල මුදලේ එතුමා. ඉතින් එයා මේ අදහස ඉදිරිපත් කරන වෙලාවේ ශ්‍රද්ධානු ශාසනය කියන පොත ලියන වෙලාවේ සයිමන් ද සිල්වා වාසල මුදලිතුමා එයා කිව්ව මේ ක්‍රියාවකින් හැඟෙන ප්‍රථමාව උක්තාර්ථේහි ප්‍රථමා නම් වේ කියලා. ක්‍රියාවකින් හැඟෙන ප්‍රථමාව උක්තාර්ථේහි ප්‍රථමා නම් වේ. ඔන්න උක්තාර්ථේ කියන එක කෙලින්ම එයා පාවිච්චි කළා. ඉතින් ඒවා ආශ්‍රය කරගෙන ඉගෙනගත්තු ව්‍යාකරණ ඉගෙනගත්තු අය දිගටෝම උක්තාර්ථය කියලා එකක් කතා කරන්න පටන් ගත්තා. උක්තාර්ථයේහි ප්‍රථම විභක්තිය කියන වචනය දැන් ඔය අපිට එන්න පටන් ගත්තේ ඔය වගේ පසු කාලයේ වුණු ව්‍යාකරණ ආචාර්යවරු ඉදිරිපත් කරපු ප්‍රකාශන නිසා. හැබැයි මේ අංක 1, ඒ කියන්නේ නාම වර්ණ කිල්ල අංක 1 දරන විභක්තිය ගැන හඳුන්වන වෙලාවේ කුමාරතුංග මහත්මයා කතා කරලා කිව්වේ ආඛ්‍යාත යෝගේහි ප්‍රධාන කාරකය උක්ත නම් වේ කියලා. එතන උක්තාර්ථය කිව්වේ නැහැ. ආඛ්‍යාත යෝගයේහි ප්‍රධාන කාරකය. හැබැයි මෙතන යොදලා තියෙන මේ කාරක කියන වචනේ ලොකු ප්‍රශ්නයක්. ඒ මොකද කාරක විභක්ති කියන්නේ කර්ම කර්තෘ කරණ සම්ප්‍රදාන අවදි ආධාර. ආයිසරයක් බලමු. කර්ම කර්තෘ කරණ සම්ප්‍රදාන අවදි ආධාර ඔය කියන විභක්ති 6ටයි කාරක කියන්නේ. ඉතින් ඔය කාරක කියන වචනය ආධුනිකයෙකුට උනත් උගතෙකුට උනත් ටිකක් අර්බුදයක් ඇති කරන්න පුළුවන්. කම් කතු කරණ සපදන් අවදි අදරද මෙවියු විබත් සයතම කරුණම් වියු පනු කාරක කියලා කිව්වේ ඔය 6ට. කර්ම කර්තෘ කරණ සම්ප්‍රදාන අවදි ආධාර. එතකොට අතෑරෙන්නේ මොනවාද? පෙර විභත අතෑරෙනවා, සබඳ විභත අතෑරෙනවා, ආලපන විභක්ති ආලප විභත අතෑරෙනවා. විභක්ති තුනක් අතෑරෙනවා, හයක් කාරකයි. ඊළඟට තව ප්‍රශ්නයක් තියෙනවා. කර්තෘ කාරක, කර්ම කාරක, භාව කාරක කියලා කාරක කියන වචනේ
තව පාවිච්චි වෙනවා. ඉතින් ඒ නිසා මේ කාරක කියන වචනය ගන්නකොට ටිකක් පරිස්සමට තමයි එතන තීරුම් ගන්න වෙන්නේ. ප්‍රධාන කාරකය උත්තනම් වේ කියලා කිව්වා. හැබැයි එතන උත්තාර්ථය කියන වචනේ පාවිච්චි කළේ නැහැ. නමුත් උත්තාර්ථය කියන එක මෑත කාලේ නම් ඉතින් බොහොම බහුලව ප්‍රයෝජනීයට ගැනෙනවා. නමුත් ඒක සාවද්‍ය ව්‍යවහාරයක්. උක්තාර්ථය කියලා එකක් අර අර්ථ අටේම නැහැ. එහෙම එකක් නැහැ. ඒ අතරතුරේදී අපිට ඕක තේරුම් ගන්න පුළුවන් හොඳ තැනක් තියෙනවා. වුත් අවුත් අධියර කියලා පරිච්ඡේදයක් තියෙනවා සියදසංගරාවේ. උක්තය සහ අනුක්තය. එතන වුත් කියන රූපය හම්බ වෙන්නේ උක්ත රූපය කියන්නේ ක්‍රියාවෙන් කියවෙන පුජ්‍යලයක් පිළිබඳව දක්වනකොට. අවුත් කියන වචනේ කියන්නේ අනුක්ත කියන එකටයි. ක්‍රියාවෙන් කියවෙන අර්ථයට සම්බන්ධ නොවන අවස්ථාව. අනුක්ත රූප. දැන් සමහරු කියනවානේ සිංහල භාෂාවේ තියෙන විභක්ති දෙකයි කියලා. එක උක්ත විභක්ති අනික අනුක්ත විභක්ති. විභක්ති දෙකයිලු තියෙන්නේ. එතකොට පළවෙනි එක උක්ත විභක්ති අනිත් සියල්ල අනුක්ත විභක්ති. ඉතින් ඒ එක එක ව්‍යාකරණ ආචාර්යවරු දැකපු දේ. ඒකට අපිට ප්‍රශ්නයක් නැහැ. ඉතින් ළමයෙකුට අපි මේවා උගන්වන්න යනකොට ඉතින් තෝරලා බේරලා අරගෙන ළමයා පහේ පන්තියේ ළමයිද හයේ හතේ පන්තියේ ළමයිද ඒවා ඉතින් අරගෙන බලලා ඉතින් අපි ඒක තීරණය කරගන්න ඕනේ. එහෙම නැත්නම් 10 11 12 ඉදේ නැත්නම් විශ්වවිද්‍යාලයකද ඉතින් මේ පුජ්‍යලයාගේ හැටියට තරාතිරීමේ හැටියට ඒවා තීරණය කරගන්න වෙන්නේ. දැන් එතකොට ඒ වුත් අවුත් අධීරේ හරිම වටිනා කරුණු රාශියක් තියෙනවා. බජත තම විභක්. ඒ කියන්නේ දැන් එක එක අර්ථයට નિયમિત විභක්ති සේවනය කරනකොට කම් කතු ඍතු අවුතුනම් කර්මාර්ථයක් කර්තෘවාර්ථයක් කියන දෙන්නම අනුත්ත ගණයට වැටෙනවා. දැන් අපි කියවනේ අර්ථ අටක්. මේ අර්ථ අටේ එක්කෙනෙක්නේ කර්මාර්ථේ, අනිත් එක්කෙනා කර්තෘවාර්ථේනේ. එතකොට මේ දෙන්න තම තමන්ට નિયમિત ස්ථානවලට ගිහිල්ලා ඉන්නකොට කර්ම විභක්තියට කර්මාර්ථයේ තියෙන නාම පදේ කර්ම විභක්තියෙන් පෙනී සිටිනවා. ක්‍රියාව කරන්න තමන්ට නියමිත කර්තෘ අර්ථයට ගිහින් කර්තෘ විභක්තියෙන් ඉන්නවා. එතකොට ඒ දෙන්නට කියනවා අනුක්ත කියලා. ඒ දෙන්න අනුක්තයි දැන්. ඒ මොකද ක්‍රියාපදයෙන් කෙලින්ම එල්ල වෙන්නේ නැහැ. ඔහු දෙදෙන වුතු නම් වෙත් මේ දෙන්නටම උක්තය කියලා කියනවා. පළමු විභක් භජනෝ ප්‍රථමා විභක්තියෙන් යෙදිලා ඉන්නවනම් ඒ දෙන්නට කියනෝ උක්තය කියලා. උක්ත අර්ථය නෙමෙයි උත්තය. එහෙනම් උක්තය කියන්නේ මොකද්ද කියලා කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් ප්‍රථමා විභක්තියට ඇවිත් ඉන්නවනම් ක්‍රියාව කරන පුජ්‍යලයා එයා උක්තය. එහෙම නැත්නම් ක්‍රියාවේ ප්‍රතිඵලයේ භුක්ති විඳින කර්මාර්ථයේගත් උපදේ ප්‍රථමා විභක්තියෙන් ඉන්නවනම් එයා උක්තය. ඒකයි උක්තය කියන්නේ ඒකයි. උක්ත අර්ථයක් නැහැ. උක්තය ක්‍රියාවෙන් කියවෙනවා කියන එකයි. උක්ත කියන එක අර්ථයක් නෙමෙයි. දැන් කර්මාර්ථය කිව්වනම් කර්මය කියන එක අර්ථයක්. කර්තෘ අර්ථය කිව්වොත් කර්තෘ කියන එක අර්ථයක්. මේ වගේ උක්ත කියන්නේ අර්ථයක් නෙවෙයි. ඉතින් ඒ නිසා ඕක පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. ඉතින් බොහෝ දුරට ඔය විභක්ති උගන්වන්න යනකොට ඒ වගේම මේ පිළිබඳ විස්තර ලියන්න යනකොට මේ උක්තය කියන්නේ මොකක්ද කියන එක ප්‍රශ්නයක් වෙනවා. ඔය වච් ධාතුවෙන් හැදෙන උක්ත කියන අතීත කෘදන්ත පදය කියන ලද කියන අර්ථයේ තියෙන පදය. එතකොට ක්‍රියාපදයෙන් කියවෙන තැනැත්තා කියන එක තමයි උක්තය කියන්නේ. එතකොට දැන් ඒ නිසා මේ උක්තය කියන එක විනිශ්චය කරගන්න හොඳම තැන තමයි නොවිශේෂි පදත වුතු වත කියලා තියෙන හැඳින්වීම. විශේෂ වශයෙන් දක්වලා නැති අර්ථයක් මෙතෙන්ට එනවා නම් අන්න ඒ කෙනාට තමයි අපි උක්තය කියලා කියන්නේ. ඒ නිසා ප්‍රථම විභක්තිය ගත යුත්තේ කවුද කියන එක මේකෙන් විනිශ්චය වෙනවා. මේ මතවාද බොහොම දුරදිගට ගියා. ඒ වුණාට මේ ඒවා සිද්ධාසංගරා කතුවරය ඉතාම සරල කරලා මේ තේරුම් අරගන්න මේ විග්‍රහ වාක්‍ය මේ ප්‍රකාශනය යොදලා තියෙනවා. හැබැයි ඉතින් මේ විනත් ව්‍යාකරණ ග්‍රන්ථවල තියෙන ආශ්‍රය මෙතෙන්ට සම්බන්ධ කරගත්තේ නැහැ. දැන් ඔය බාලාවතාරයේ තියෙනවා ලිංගත්තේ පඨමා කියලා යෙදුමක්. ඒව ගත්තේ නේ සංග්‍රහ කර්තෘවරයා. කච්චායනයේ තියෙන්නේ ලිංගත්තේ පඨමා කියන ප්‍රකාශනය. ඒක ගත්තේ නෑ.
සංස්කෘත භාෂාව නම් එහෙම නෙමෙයි ඊට වඩා වෙනස් ආකාරයකින් තියෙන්නේ සියවුදා සමෝසස්ථාභයන් විසාදි වශයෙන් මේ විභක්ති පෙන්නලා ඒ වගේ රූප සාධනය පෙන්නනවා ඒ මිසක් මේ ප්‍රථම විභක්තිය ගන්න මේ මෙහිමයි එහෙම විස්තර ඒකෙදි අතුල් කරන්න නැති ඒවා කාරකවලට අදාළ තොරතුරු ඉතින් මේක නිසා මේ වෙනත් ව්‍යාකරණ ආචාර්යවරුන් අනුකරණය කරලා මේ විභක්ති විස්තරය ලියනද සිතාසංගරා කතුවරයා පෙළඹිලා නැහැ මේ අද වුණත් හැබැයි අපි මාතෘකා පාඨයක් වගේ පොතක එක්ක පොතක පරිච්ඡේදයක එහෙම නැත්නම් රචනාවක එහෙම නැත්නම් පුවත්පත් ලිපියක මාතෘකාවක් දානවා නම් එහෙම ඒ මාතෘකා පාඨයේ කෙලවර කරන්න ඕන ක්‍රියාවක් නැතුව නාම පදයකින් කෙලවර කරන්න ඕන ඒ මේ මාතෘකා පාඨයක් යදිනකොට ප්‍රථම විභක්ති පදයෙන් කෙලවර වෙන්නට ඕනේ දැන් අපි කියමුකෝ මොකක් හරි දෙයකට ශාස්ත්‍රීය වශයෙන් කරන කටයුත්තකට උපදේශකවරු ඉන්නවා දැන් ඉතින් මම ලියන්න යනවා ශාස්ත්‍රීය උපදේශක යන් කියලා ඒතර ඒක මාතෘකාවක් නෙමෙයි ඒක වැරදි ශාස්ත්‍රීය එහෙමනම් කියනවා ශාස්ත්‍රීය උපදේශක යෝ ප්‍රථම විභක්තියෙන් තියන්න ඕනේ අපි කියමුකෝ ජාතික වීරවරයෝ ගැන මම ලිපියක් ලියන්න යනවා මම ලිව්වොත් ජාතික වීරවර යන් කියලා වැරදි ඒක ලියන්න ඕනේ ජාතික වීරවර යෝ මේ ප්‍රථම විභක්ති බහුවචනේ ඒක වචනෙන් වුණත් කමන්නේ ජාතික වීරවරයෙක් ගැන නම් ජාතික වීරවරයා කියලා ලියන්න පුළුවන් ප්‍රථම විභක්තියෙන් තියෙන්න ඕන ක්‍රියාපදේ නැති වුණාට ඉතින් ඒක අපිට මෙතනදී වැදගත් ඒ වුණාට සිය සංග්‍රහ කතරේ ඒවවත් ගත්තේ නැහැ ඒ ලිංගාර්ථයේ ප්‍රථම විභක්තිය ගන්නවා කියන ඒ යෙදුම මෙහි ගත්තේ නැහැ අපේ සිංහල භාෂාව හඳුන්වන්න පුළුවන් හරිම සරල ක්‍රමයකට තමයි නෝ වෙසෙසි පදත වුතු වත කියන මේ ප්‍රභාෂණය ගත්තේ ඉතින් අද කාලේ අරගෙන බලාපුවාම මේ ප්‍රථම විභක්තිය පිළිබඳව අර්ථ හයක් හතක් ඉදිරිපත් කරපු අවස්ථා තියෙනවා කර්තෘකාරක සමාපක ක්‍රියාවක උක්තය කර්මකාරක වාක්‍යයක උක්ත කර්මය සමීකරණ වාක්‍යයක ආඛ්‍යාත ස්ථාන වෙයි යන ක්‍රියාවෙහි පූරකයක් සේදීම ලිංගාර්ථයේ හේවත් නාම පදයක අර්ථ මාත්‍රේ මේ ආදි වශයෙන් උක්ත ප්‍රභේද රහසක් ඉදිරිපත් කරලා තියෙනවා ඒවා හොඳයි පරිශන වලට ඒවට කිසි ගැටලුවක් නැහැ හැබැයි සිද්ධාත් සංගරා කතුවරයා සරල විදියට ආධුනිකයන්ට සිංහල උගන්වන වෙලාවේදී ඊට වඩා පහසුවෙන් තේරුම් ගන්නට අර්ථ අටක් ඉදිරිපත් කළා විභක්ති පාඩමේදී ඒ අර්ථවලින් අහවල් අර්ථය විතරයි මෙතෙන්ට එන්නේ කියලා කෙලිම කිව්වේ නේ ඒ නිසා විශේෂ වශයෙන් නොදක්වන ලද අර්ථයක් මොන යම් හේතුවකින් හරි මෙතෙන්ට එනවා නම් මේ ස්ථානයට පළවෙනි ස්ථානයට එනවා නම් එයා ප්‍රථම විභක්තිය පෙර විභක් එයා පෙර විභක් ප්‍රථම විභක්තියක උක්තේ කියලා කිව්වා නෙමෙයි වෘත්තවත කියන්නේ කියන්න උවමනා කරන කල්හි කියන්න උවමනා කරන කල්හි මේ ඉතින් ඒ නිසා ප්‍රථම විභක්තිය සේවනයේ භජනුවේ පෙර විභක් කියලා කිව්වේ ප්‍රථම විභක්තිය සේවනය කරනවා කියලා කිව්වා ඒ නිසා හරිම හොඳයි දැන් හැබැයි අනිත් විභක්ති අර්ථය එකකටවත් ප්‍රථමවට එන්න බෑ ඒ කියන්නේ කර්ම විභක්තියේ සහිත නාම පදයකට සම්ප්‍රදාන විභක්තියේ සහිත නාම පදයකට කවදාත්ම ප්‍රථම විභක්තියකට එන්න බෑ එහෙම වාක්‍ය සම්ප්‍රදායක් නැහැ තියෙන්නේ කර්තෘකාරක වාක්‍යයක නම් ක්‍රියාව කරන පුජ්‍යලයා එනවා කර්මකාරක වාක්‍යේ නම් කර්ම ක්‍රියාාර්ථයට යටත් වෙන පුජ්‍යලයා කර්මාර්ථය දක්වන තැනත්තා ප්‍රථම විභක්තිය දෙනවා මේ සම්ප්‍රදාය දෙක විතරයි තියෙන්නේ ඉතින් මේක නිසා ප්‍රථම විභක්තිය හඳුන්වලා තියෙන ස්ථානය එදා හඳුන්වලා තියෙන ආකාරය ඉතාම හොඳයි නූතනයන්ගේ පරිශන කොයිතරම් තිබුණත් මේ තරම් හොඳ ප්‍රකාශනයක් නම් හම්බ වෙන්නේ නැහැ හොඳයි අපි ඉතිරි විභක්ති පිළිබඳව අපි ඊළඟ දවසකදී අරගෙන බලමු අද ඔබ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නේ ආශිර්වාදය ලැබිලා නිදුක් නිරෝගී ජීවිතයක් ගත කරන්න ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා.